සුබසන්ධ්‍යාවක්. අපේ අපපච්චි මට පුංචි කාලේ කතාන්දරයක් කියල දුන්න මට මතකයි. ඒ කතාන්දරේ තියෙන්නේ පුතේ ඔන්න එකෝමත් එක කාලෙක වනාන්තරයක නරියෝ දෙන්නේ හිටියා. මේ නරියෝ දෙන්නා කාලබී ලයක දවසකන් හොඳට බඩපිරල ඉන්න වෙලාවේ. එක නරියෙකුට කම්මැලි හිතිලා. හොඳ අදහසක් පහල වුණා. ඒ නරියකිව්වා අනිත් යාළුවට යාලුවේ යාළුවේ අපි දෙන්න එකතු වෙලා හොඳ පොරයක් කල්ලමු කියලා. පොරයක් කල්ලන්න නිමිත්තක් තියෙන් ඕන හිංද. ඒ නරියකිව්වා මම මෙන්න මේ ගල් කැටේ අපි දෙන්නගේ මැතින්තිය නං කියයල මම කියන්නං. මම මේ ගල් කැටේ මගේ කියන්න න්නං උඹ උබේ කිය පං කියලා. හිට පස්සේ ඒ නරියකිවවා. යි් හරි ඔන්න මම ගල් කකටේ තිව්වා දැන් දැනගනින් මේ ගල්කැටේ මගේ අනිත් නරිය කිව්වා ඇත්තද උඹේ නම් උබෝය ගල්කැටේ තියාගනිින් කියලා නරයා කියන්න කියා. ම මගේ දරුවට පස්සේ ඒ කතාවම කිව්වා. කියනකොට මම ඌනපූර්ණයක් දැම්මා. ඒ ඕන පූර්ණය තමයි මේක හබලාගෙනට බු තවත් නරියෙක් ෆෝන් එකකින් මේ සටන වීඩියෝ කරන්න ලෑස් වෙලා හිටියා. අනි අර නරයා යන්න ගියාට පස්සේ උඹේ නම් උඹතියාගනින් කියලා ගියාට පස්සේ අර වීඩියෝකරප් එක්කෙනාට දුකක් ඇති වුණා මොකද එයාට ස්ටෝරිය එකක් නැතිවුණනා ශෝෂල් මීඩියාවටද. රැස්ස ටින අග්‍රාමමාත්‍යතුම ඇතුළූ. සියලූ සම්භාවනීය විද්ගතුනි මෙවැනි නුසුදුසු සටන් අතහැරලා ගිය විද්වතෙක් ගැන කියන්න මට අවසර දෙන්න. ඉමිති්‍යස් බකිර් මහතා ඒවගේ පුහු සටන්වේරෙක් නොවන බව ඉතිහාසය සාක්ෂි දරනවා. මමහුගේ දේශපාලන ගමන ගැන කතා කරන්න කැති නෑ. මෙසාද මම ඔහුගේ මානව ආචාරය ගැන ඕනෑවටත් වඩා එකඟ වෙනතර ඕුගේ දේශපාලනය ගැන දැන් එකඟ නොවෙන නිසා. ඉමිති අස් භාකර් මාකාර මහතා මගේ සිද්ගත් වීර චරිතයක් වන්නේ අභිමානනීය චරිතයක් වන්නේ මං මාධ්‍යයට අත් පොත් ඇැබූ, එදදාස් නමස්්‍යය අනුතුර වසරේ සිටයි. එය බිंदදු මාත්‍රයකින්වත් අද අඩුවී නැ. ඔහුගේ විදක්්දවාදමාලාවන් ඔබේ මෙන්ම මගේත් සිත් වස්සඟ කරවන්නට සමත්වන්නේ. ඔහු සතු මුකරි චාතූර්ය නිසාම පමණක් නොුවේ. ඔහුගේ හදවතේ ඇති සහකම්පාවේ යසෝරාවේ නිසයි. ඔහුගේ දෙසුන්තල වූ තාර්කිික ගුණයන් නිසා පමණක් නොුවේ. ඔහගේ දෙසුන්තල වූ චින්තන ගැඹර නිසයි. අප ඉපදදුනේය අමනෝ ඥ්‍යවස්ථාවදී උද්දාච්ච අදම හොරා කන දේශපාලනයෙන් විසින් පාලනය කරන පෞකාර රටකයයි අපට හැගෙන දැනෙන හැමවාරකයම ගැම්ඹුරු චින්තනයකින් හැබී ආත්මාර්තයෙන් එහාගිය මිනිසුන් ඉන්නවා නේදැයි සිතා සුසුම් විරාමයක් ගැනීමට හේතු සොයා දෙෙන ඔබට සුති. ඔබේ සිතමූ ඊට හොදම උදාහරණයක්. ඔ සංං. සහකම්පනයක් ඇති ඉතාම දක්ෂ කටඇති පුතෙක්. හැබැයි කටඇති පුතාලා ඕන තරන් දැන් අපිට ඉන්නවා. කට ඇති පුතාලා ඕන තරං අපිට ඉන්නවා. මඳුරකට පහින් ගැව්ුවොත් විසි වෙන්නේ කට්ට ඇති පුතාලා. ඒ බොහෝ මේකට තිබෙන්නේ හොඳ කටක් සමාජ. මාධ්‍යයේ කට ඇතිපුතාලාගේ යාත්තී දක්ෂතාවලින් පිරිලා මාධ්‍යත්ත එහෙමයි. අපි උදේ නැකිටත වෙලේ ඉඳන් කලික් කරන්න මොනුවද. අහවලා අහවලාට කනේ ඇගිල්ලී ගසා ගැනීමට කී කතාව. ඉඳ ගනින් බූරුවා අහවලා අහවලාට කියයි. පොලේ යන අහවලා යටට ඇඳල නෑ පාර්ලිමේන්තුවයේ ඉංග්‍රීසි රන්්ඩුවක්. අහවලා අහවලාගේ අන්තිම රෙද්දත් ගලවයි. මගේ එහා පැත්තේ ඉන්නන්නේ හොරෙක් දැන් කටවහන්න රෑවෙලා කට අරින්න ඔය කට ඇති පුතෙක්න්ට ඇ දුවකට පාර්ලිමේන්තුවේ කියනවා. අපි ලස්සන් පාර්ලිමේන්තුව. මට සමාවෙන්න මම දන්න ඔබ ටසාමාධෙනයි කියල මොකද අපි හැමදාම අපිට සමාව දෙෙන ජාතියක්නේ. ඔබ ක්‍රික් කරලා බලන කතාාවල මාතෘකා තමයි මේ. ඔබ කලික්ක කරලා බලන්න කතාාව මාතෘුකා. ම කි කල ලනතාාවල මාතෘකා. ඔබ දන්නව අපි මේ වගේ කීයක්ව බලනවාද. ඒයින් ආස්වාදයක් ලබනවාද. අතේ ඇගිල්ලි අපිටත් හොරෙන් බලන කියවන කමෙන්් කරන ලයික් කරන සමාජයක කෝච්චියයේගේ සුද්දිිට ලංකාවේ කොල්ලෙක් කරපු කැත වැඩේ බලන්නේ නැතුව. ඉමිතියාස්ගේ අභියෝගෙත් ලක්ව නාධිකරණය ස්වාදීන්න වඔත්වේ සපුර වැසි අයිතින් කියවන්නේ ඇයි. ඒකට දෙන සමාජ. බරමක්ද අපි දැන් හලබලමු. සිතමු පොතේතියන ලිපිය අපි කියවන්නේ ඇයි. ඒක මේ සමාජයට වැදගත්ද. අරයාගේ කතාවෙන් මෙයාගේ රෙදි ගැලවෙයි නොකියවා, අර්බූදයෙන් ගොඩේමට කෙටි මං නොව දුර දැක්ම අවශ්‍යයි යන්න කියව යුත්තේ ඇයි. සැටිය වාඩිවී සිටි ගුරුවවරිය සිසවාට කළ අමුතු වැඩේ ගැන කියවනවා විනා කොවි් වලින් පසු ලංකාවේ හෙට දවස කියවන්නේ ඇයි. එක නිසායි මං අගේ කරන මෙ මහා චතුර කතිකයාගේ කතා මට කලික් කරන්න එච්චර හම්පේනි නැති. නානාවිද කට ඇති පුතාලා විසින් සමාජ කරන කිසිුදු වැදගැම්මකට නැති ගම් ැ හැලි ෝ කුණුහරප ලුමරමින් බදින සමාජයක විද්ධ මතයකට ඇති ඉඩ කවරක්ද. කරුණා කර මගෙන් ඒ ප්‍රශ්නය හන්න්‍යපා මොකද මත් ඒ ප්‍රශ්ටේම කොටස්කාරයෙක්. අපි හැමෝම මේ ප්‍රශ්නයේ කොටස්කාරයුම්. ඉල් ඉල්ලන දෙනද දෙන සමාජයක් එද්දාස් නමසය හැත්තෑ හතෙන් පසුව අපි. ගොඩනගා ගත්තා. ඒ බකී මාහකර මහතා නං තමන්ගේ පොතේ කියන්නේ නෑ. ජාතිවාදයාගම්වාදය හොරකම දු්පත්කම දූෂණය මැරකම මේ හැම දෙයක්ම අපේ ඇස්වල්ට වැල්ලි ගසමින් පැතිර යනවා. මම මේ පොතේ හැත්ත පැස්සන වසරල්කින් පසු කියන ලිපියේ කොටසක් උපුට දක්වවා. මද්‍ය ස හ ජතික සංග වැ හස ජීවේ න් සංවිධාන වල දි ක් ෙසි නිර්මාණ ක් ති ක්ෂ, ආරම්බේ ද න දුන් ප්‍රථම අභියෝගේ ඒද නම් ස හതල තේ මැතිවරණ ය ගැනීමයි. එද ඒ ම්භ අවස්ථාවේදී පංච විද නිදහස මුල් කරගත් වැඩ පිළවෙලක මෙම ේශපාලන ්‍යාපාරය විසින් ජනතාවට ඉදිරිපත් කරන ලදී. ඒ දේශපාලන නිදහස, දෙක අගගංாම් කම්වල නිදහස, තුන ලෙඩදදුක්වෙල නිහස. හතර නොදැනුවත්කමින් නිදහස පහ ආගම ඇදහීමේ නිදහස. ඒ එදදාස් නමසිය හතලිස් හතේ ප්‍රකාශය, අද දෙදහස් විසිතුන, අදත් මේ ප්‍රකාශයේම වෙනත් වචනවලින් ප්‍රතිපත්තිව ප්‍රකාශ විදිහට අපිත් ඉදිරියට එනවා නේද. අපි ිස්ු ප්‍රශ්නකකිරක්ය තොරව. එක්කෝ හොරුදු අල්ලන්න නැත්නම් විවෘතාාර්ථකයට මහනුසුක මූුණුව රක් දෙන්න නැත්නම් දූෂණයෙන් භේෂයෙන් තොර සාමකාමී සමාජයක් හදන්න. නැත්නම් ධර්මිෂ්ට සමාජයක් හදන්න. නැත්නම් මේ ආසියාවේ ආශ්චාර්යක් කරන්න කියන මේ මෙකී නොකී කතා කියන කියන්න පුදුමක් වෙහෙසක් ගන්නා කට ඇති පුතාලාගේ කැම්පේෙන් වලටයට වෙනවන්නේද. මේ පොතේ අදාපි මූුණ දෙන ප්‍රශ්න ගැනවහු තමා දහස් දක්වන. පෙේ දශ්‍රපත්ති කොයි ද. කෙලවක් න ති යාර්තික ප්‍රශ්න වලින් ජනතාවගේ ජීවිත කඩා වැටල තියෙනවා. එක එක ම එකඒ මත පැටවෙන ජීවන බරිින් මිනිස්සුන්ගේ ආතතිය හොඳටම ඉහල ගොසින් තිෙනවා. පාරාදීශය අන්දකාරය අන්දරේදී ඕ කියනවා රට බර ත බෙත් ග ශල්ල කරම පර ගගේ පුද්ගත වෙලා දරුවන්ට පසල්ලධ්‍යාපනය පමණක්නොව පෝෂ හාරවේලක අයිති්‍යද අහිම වෙලායි තියෙනවයි කියලා. ඕ මේක කියන්නේ. දෙදහස් විසි දෙකේදී. අපේ චින්තනය අපේ සාක්ෂ්‍රතාව හෙළ ගිහිල්ලා කියලා ඔබතුමා කියනවා. උස අධ්‍යාපනවස්ථා ප පුළල් වෙලලා කෙලා ඔබතුමා කියනවා මහ පොල ඇති කලායි කෙ බතුමා කියනවා අපි පොත්්දුන්නයි කියලා කියනවා නිලැඳු දන්නා කියලාල කියනවා. එක එකක නොකී බොහෝදේ අපි දුන්නය කියලා කියනවා. ඒ කතා කියන්න ඔබතුමා අමතක නොකරකින් නොකරමින්ම මේ පොතේ. ඇත්ත වසා ඇත කියන අස්සූ හයවෙනි පරිච්චේදය ලිපිය ඔබතුමා කියනවා. ඒකෙන් කියවෙන්නේ අපි වර්තමාන කේදවාචකය ගැන. දරුවන්ගේ කේදවාචකය ගැන සෞකයේ කේදවාචකේ ගැන ආර්ථක කේදවාචකේ ගැන ඇත්තටම මනුෂ්‍යත්වයේ කේදවාචකය ගැන. මං ඒක ඔබට බාර කරනවා. දයබර සෞරධීණී. ඇ අපි දකින්නේ නිදහසෙන් පසුව අපේ රටේ දේශපාලනයේ ශේෂපත්‍රය. සතුටුයි ද සතුටුයිද. කට ඇති පුත්තු කළ කතාවල ප්‍රතිඵලය සතුටුයිද. අපි රටක් විදිහට අවංකද මේ කේදවාචිකේ එක පාලනයක ප්‍රතිඵලයක් නොුවේ. එසේ නම් අප සිදුවදේ පිළිබඳව වඩාත් වෘතහා සංවේදීව බැලිය යුතු? නුවේද එක් එෙක් දේශපාන කෝනවලින් දැන් තවදුරටත් අපේ රට දෙෙස බලවා කියන්නේ. අපි තවතවත් පසුගාම්මි රාජ්‍යබ්බවට පත්වෙනවා කියනෙ එකයි. එමිති අස්බාකල් මමාකාර මහත්මයනෙෙන මේ කෘතියේ ලෝකයේ විවිධ රාජ්‍යනායකින් ඒ අවස්ථාවන් හිදී ක්‍රියා කළ ආකාරය ඔබතුමාගෙන හැ දක්වනවා. අපි ඒවා කතන්දර වගේ කියන්න. ඒ කතතාාවන්මන් කියන්න ලීකාවාන් යුම් කොළම දිහා බලාගෙන සිංගපපුරුව ඒගේ කරන්න හැදවලු. ඕනෙම පොලිය එක කාවාවගේ ්බගේ කතාව දන්නවා වගේම ඒ කතාවත් දන්නවා. නමුත් අපි දිනන හාවන්වත් ලීකවාන් යුම්වැනි ආර්ථික දර්ශනයක් ඇත්තන්වත් ගොඩනගන්නට ක්‍රියා කළ රටක් නොවෙයි. අපි කතා කරන්නට දක්ස රටක්. අපි ගොඩ නැගුවේ කතාකාරීෙන් ජාතිවාදී, බොරුකාරීෙන් රැවටෙන්නන් යල්ල යලිත්‍රැවට න්නන් යි යලිත්. යළිත් රැවටෙන්න්නන්. දේශපාල නාට්‍යිකාරයන්ගේ විශිෂ්්‍ර නිර්මාණ රර්වයමින් රැවටෙන්න්නන්. අපට ක්‍රියත්ම කළ හැකි අියෝග සහත්්‍යත්ත ඇත්තට මුණදමින් දුෂ්කර මාර්ග තරණය කරමින් එකට එක්ව සැලසුම් හදමින් ජනතාවගේ ඇත්ත ප්‍රශ්නමලට සංවේදීවෙමින් ඉදිරියට යන සමාජයක් ගොඩ නගා ගැනීම සඳහා අරයාගේ මෙයාගේ කෙරුවාවල් අමතක කරමින් කෙරෙන විස්්මිත වැඩපිඩ වෙලක් අගමැතිතුමනි අපට හීනයක්. ඒත් අපේ දරුවක අවද හරි. මේ රට හදාගන්නව ඇති. අපේ දරුව කව හරම රට හදාගන්නවා ඇති. අපි කොහොම හරිිය එකතු වෙලා අපේ රාට බංකොලොත් කලු රජ්‍යවට පත් කරමු. ිියකතු වෙලා. ඒක වඩා ප්‍රායෝගිකයි. වඩයෝගිකයි. එවිතේ දරුවන්ට අවස්ථාවක් කනවා බිඳදුවේ දල පටන් ගන්න ඔඕුන්ට වෙන විකල්පයක් නෑ අපපච්චිලලාගේ පරම් පර . සියලාගේ පරම්පරාව අත්තලාගේ පරම්පරාව මේ රට කෑවා අන්ත දුප්පත් කලා විනාශ කලා උන්කරපු වැරදිේවා ඒනි සාපියොක්කෝම හරි එකතු වෙලා කොහොම හ එකතු වෙලා එකතු වෙලා එකතුවෙලා එකතු වෙලා අපි රට හදාගමු කියලා උන් කියයි. අපි දැන්තියන ොහොඳම විකල්පය අපි එකතු වෙලා අවංකෝමරේ මේ රට තවත් කනය එක. එක අපිට ලේසි. ඒ මට හිතන හැටි සමහවෙන්නේ මට හිතන හැට. මදන්නවා මගේ දරුවෝ විරටහදයි කියලා. මට විශ්වාසේ තියෙනවා නමුත් මට විශ්වාස නෑ කියන්නේ නෑ. කොල්ලකාරයවු හොඳ මං කොල්ලකාරයවු හොඳ මිනීමමරූ හොඳ තක්කඩි හොඳ පාදඩයෝ හයලා අපි පාරිවෙන්තුූට යවමු. හරියට අසඩක් විිනිශ්චාසනයට පත්තලා වගේ. ැ ජ හ සර ත සල් සල ෂ් ඩ පිරිල අපිට ගන්න බෑ. අපි දිලා. ග දැම ස ගම් ොල්හ ප්‍රානී විශෂ්ට න් න්. ඇමරිකාාවේ පජනාධපති ඉදන සම් ා යක් ැත්ෙක්. එන්නේ අග අගමැති වි ඉන්දදියානු සම්භාවයක් ඇතෙක් තවත් ඕනෑ තරම් විශි් ඉන්දයාන දාාරණට ගතහැකි. ඇයි ම ඉන්දයානු දාහරණය ගන්නේ. ඇයි මම ඉන්දියානු දාහරණය ගන්නේ. එද්දස් නම සහතලිස් සති නිදහස ගන්නකොට එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිපත්ති මාලාව හදනකොට තිබුණු අභියෝගටික ඉන්දියාවටත්තිබුටා. දේශපාලන නිදහස එක. දෙක ගහිකගම්බල නිදහස තුන ලෙඩ දුක්වලින් නිදහස හතර නොදැනුවත් පමින් නිදහස පහ ආගම අදැහීමේ නිදහස ඉන්දියාවටත් තිබුණා. අද ඉන්දාව අදාපී. මොකදද වෙනස්ස. සෞදෙරවරුණි අපි කතා කලා ඕන් ක්‍රියා කලාා. මම අවසාන වශයෙන් ගඩු සභහාවට යෝජනා කරනවා. මේ කෘතියේ තිබන එකම මාතෘුකාවක් වත්. එකම වචනයක් වන් එකම අකුරක්වත්න් එකම දසමතිකත්වත්න් එකම කොමාාවක්වන් කලික්් නොකර ස්කිප් කරන්න එපා. කලික්් නොකර ස්කිප් කරන්න එපා. ඒවා අපි ගැන කිවාගන්න තියන හොදම මෙවලම්. මේ පොත කියව්වාම මට තවත් කතන්දරයක් මතක් වුණා. ඕන්න එකමත් එක කාලෙක. කැලෑවට නරියෙක් නෙවෙයි බකමූනෙක්කාව. බකමෝනා පනිිවේඩයක් කරංගවා අහස කඩාගෙන වැටෙන්න්නට යනවයි කියලා. සත්තු ඒ ඒ ඒ අත දුවන්න පටන්ගත්තා ඒඇත මේ අත දුවන්න පටන්ගත්තා. නරයා දුවනවා, දුවනාතරයේ නරයා දකිනවා, පුංචි කුරුල්ලෙක්කින් එයාගේ කූඩුවට වෙලා අත් දෙෙක උඩටස් උත්ස්සගෙන බලාගෙනින්න්නවා. රරි හනවා ංචි කුරල්ල උඹ මොද කරන්නේ දුවල පනබේරගනිින් ආස කඩාගෙන වැටෙන්නේ යනවා.ගුරුල්ල කියනවා. මට ආරචි හාහසකග නටැ කෙ ඉතින් මොනවද කරන්නේ දුවල පනේරග මත් මේ බලාගෙන ආහසාකාරන වැට කක්තමයි ඇයි ආස අල්ලගන්න. අනේ මොට්ට කුරුල්ලෝ උඹට පුළුවන්ද මේ මහා ආසල්ලගන්න. මෙච්චර විශාල හසක් කුරුල්ල කියනවා. මට පුළුවන් පොටස මංකරනවායි කියලා. ඉමිතියාස් බාකීර් මාකර් මැතිතුමන. බාකීර් මාකාර් මැතිතුමන සමවෙෙන් මඟ මට එක දවසක් කතා කරලා මංහිතන් නිදස් නොමසියාසූ පහේ නැත්තන් සුහය වෙන්න ඕන ඔබතුමා මට කිව්වා චන්දන. ඔහොම නෙවෙයි මගේ නම කියන්නේ කියලා. ඉමිතියාස් බකීර් මාකාර් මැතිතුමනි. ඔබතුමා. අන්න ඒ පුංචි කුරුල්ලගේ මට පෙනෙන්නේ. ඔබට පුළුවන් කොටස ඔබ ඉෂ්ට කරන්න මහාවෙහසක් ගන්න මහා මනුස්සෙක්. තමන්ට පුළුවන් කොටස කරන්න උත්සාහ කරන පුංචි සිරුරක් ඇති හිතේ ලොකු ශක්තියක් ඇතිමිනිසෙක්. ඒත් සභාවේ සිටින අපේ ගෞරවනීය ස්වාමින් වහන්ස පූජකතුමනි. වියත් සහෘදයිනී අමතක කරන්න එපා අහස කඩාගෙන වැටෙනවා මයි. ආහස කඩාගෙන වැටෙනවා මයි.ඒනිසා බොහොමස්තුතියි.